අඩිය තීන්දුවක් ගත්තා වසර 60න් ඔබට සේවාවන් කියන නතර කරන්න කියලා. එදකාරේ මණ්ඩලය හතරේ සයදා ඉක්මෝලා ඉන්න ඕන කියන කතාව හිලමු සෞඛ්‍ය ඇමති රායි සේනාරත්නතුමා ප්‍රකාශ කරලා තිබුණා. නමුත් අදත් නෑ හතරේ සයදා. මේ පුරප්පාඩු සංඛ්‍යාව කොච්චරද කියලා කියනවා නම් එක හෙදියකට හෙදේකාරයන් 3 දෙනෙක් කරන වැඩ කරන්න වෙලා තිබෙනවා. මේ නිසා අපි බලපෑම් කරා පිළිවීමක් කළා සෞඛ්‍ය ඇමතිවරයාගෙන් සෞඛ්‍ය ලේකම්ගෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගෙන් අපි පිළිවීමක් කළා. මේක කතා වහ කරලා මේක නතර කරන්න එපා. එහෙම වුණොත් රෝගීන්ට බලවත් හානියක් වෙන්නේ. ඒ වමනක් නෙමෙයි අලුත් නීතිරීති උඩ වැඩි සංඛ්‍යාව රට ගියා. ඒ හිඟෙත් ඇවිල්ලා තිබෙනවා. මේ සියල්ලම සැලකිල්ලට අරගෙන අපි සෞඛ්‍ය ලේකම්තුමාට කිව්වා නමුත් අර ගංගට කැපුවා ඉනි තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මෙන්න මේ නිසා අපි අධිකරණයේ පිහිටපැතුවා. අධිකරණයෙන් තීන්දුවක් ආවා 22 දෙසැම්බර් 31 දින සේවයේ අපිට නතර වූ සියලුම හෙළකාරී මණ්ඩලයේ නැවත වාර සේවයට කැඳවන්න කියලා. අද අධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකරන ධර්ණ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පත් වෙලා තිබෙනවා. ඒ කෙසේ වෙතත් අපි කියනවා අධිකරණ තීන්දුව උඩ දෙසැම්බර් 31 ගියාය වහාම සේවයට වාර්තා කරන්න. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විවිධ කූඩු වල අර වායු සමීකරණ යන්ත්‍ර උඩ විඥානයේ පේන්නේ රෝගී විඳින දුක කොච්චරද කියන එක. සේවකයන් දුක කොච්චරද උන්ට පේන්නේ නැහැ. සෞඛ්‍ය ලේකම්ට කොන්දක් නැහැ. මෙච්චර පිළිහිච්ච යුගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒ යුගයක් ඇති වෙන්නේ නැහැ. මෙච්චර ස්ට්‍රයික් කරන සෞඛ්‍ය පරිවෙන්දි කවුදක්වත්. ජනාධිපති ඉවර්තනයක් කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳ. ඒ නිසා ජනාධිපතිතුමනි මේක මේ සෞඛ්‍යනේ සෞත්ව අමාත්‍යාංශයෙන් බවට පත් වෙලා තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.